එයනු අද දිනේදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවන්නේ සියලු පොලිස් ස්ථාන ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අංශ සහ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල මෙන්ම මැතිවරණ කාර්යාලවල සේවයේ නියුතුවන් හැර සෙසු රාජ්‍ය නිලධාරීන්ටයි. ඊයේ දිනේදී තැපැල් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව හිමිුනේ අද දිනේ ඡන්දය භාවිතා කරන ආයතනවල රාජ්‍ය සේවකයන් වෙතයි. හෙට සහ අනිද්දා දිනයන්ද තැපැලින් ඡන්දය ප්‍රකාශ කිරීමට එම ආයතනන්හි රාජ්‍ය සේවකයන් හට අවස්ථාව හිමිවනවා. ඊට අමතරව මෙම දිනවලදී තැපැල් ඡන්දය සලකුණු නොකළ රාජ්‍ය නිලධාරීන්ට මේ මාස 20-21 යන දිනවලදී ඒ සඳහා අවස්ථාව හිමිවන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. මෙවර මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයන් 705,085ක් සුදුසුකම් ලබා තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිසම් විසින් දේශපාලන පරිගැණීම් විමර්ශනය කෙරෙන කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකින් එම කොමිසමට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේදී ඡන්දයට බලපාන ප්‍රකාශ සිදු කිරීම වළක්වන ලෙස ඉල්ලමින් මේ අතර කල්දමුන් ලැබූ රාජාංගනයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තැපැල් ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද මැතිවරණ කොමිසම රැස්වීමට නියමිතයි. මේ අතර නිවෙස් තුළ ස්වයං නිරෝධායනී ලක්වන පිරිස වෙත ඡන්දය පවත්වන දින පස්වරු 4:05 දක්වා කාලය තුළ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.